දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර රයක්ක්ෂිමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ෙිවිෂෙවය. අද ලියන්නේ හාරසය දහ අට වැනි ටෙලිවැැකිය සතියක විතර කාලයක් මේ ටෙලිවකේලියන්ට බැරිවුණනා. ඒ කාලේ තුළ ඇයි ටෙලිවැැකේ නැත්තේ කියලා සොයා බැලූ ආදරණය ඔබට ප්‍රථමෙන්ම ස්තූතියි. සතියේ දින පහපුරාම අද සිට ඔබ නැවතත්න් ටෙලිවැැකෙක් සම්බන්ධ වෙන්ට පුළුවන්. ඔබ දන්නවා මෙටෙක් අප ලියූ සියලු ටෙලිවවැකිවල අරමුණ වුණේ කුමක්ද කියලනේද. වදින තැනකට වදින්න රිදන තැනකට රිදන්න වැදි රිදිී හෝ හැදෙන්න්න කියනෙ එක තමයි අපේ ටෙලිවැකිවල Moleca. ාර්ථය වුණේ නේද දැන් අපි මේතා කලියපු ටෙලිවෙකිවල සාරාංශයක් බලන්ටම අවශ්‍යයි. යළි මතක් කර ගැනීමක් අවශ්‍යමයි හොඳේ දැන් සුදුජාතිකන් අපිියෝදාල ගිලා අවරුදු හැත්ත පහයි නේද මේ අවරුදු හැත්ත පහත්තුළම අපව පාලනය කළේ කවුද කලු සුද්ධන් සෙට් එකක් නේද කලු සුද්දන් සෙට් එකක්. අවුරුදු පහකට සැරයක් අප මේ කණඩායම් දෙකක් අතට හොඳේ කණ්ඩායම් දෙකක් අතට මාරුවෙන් මාරුවට බලයදීලා තියනවා එහි? ැ නම් දේශපාල පවුල් කීපයක් අතට අපි බලයදුන් නනේද. ඒකනෙවුණේ අදත් අපි ඕන සංවර්ධිත දුප්පත්තිතරක් නෙමෙයි බංකොලොත් රාජ්‍යයක් හොඳේ බංකොලොත් රාජචයයක්. දැන්වය මේ බංකොලොත් කියන්නේ ගත් නෑවල. පොලිය සහ මුදලින් කොටසක් ගෙවාගන්ට බැරි තරමටම පල්ලෙ හට වැටෙනකට හොඳේ එකඇනේ ගත්ත නය ගෙවන්ට බැරි වුණහම තව නාය දෙනෙනවාද අපිට දෙන්නේ නෑ හොඳේ ඒකට තමයි බංකලොත් එහෙමත් නැත්තම් බැංක්ක්‍රප් කලා කියන්නේ නේද අපි ඉන්නන්නේ එතන. හරිය? ැන් මේ දවස ලොය නිතරම ඇහනවානේ රට ආය ගොඩ කියලනේද රටට ආයේ ගොඩ කියලනේද. ඒකයන්නේ තේරණ සිංහලෙන් කියකිරන මොකදන්නවාද මේ ගොඩ කියල කියන්නේ ආයත් ලෝකේ හතරාතිම්ම නය ගන්ට පුළුවන් කියනෙ එකයි හොඳේ නය ගන්ට පුළුවන් එච්චරයි මම රට මාස දහාටක් තුළ ගොඩගත්ත කියනෙකේ අර්ථයතමයි අපිට දැන් ආය ලෝකෙන් ණයගන්ට පුළුවන් හොඳේ මේ තිබිච්චණය ගෙවලයිවරවෙලාහම නෙමේ හොන්ඳේ එහම ැතුව මේ අමුතු විද්්‍යාවක්ට එහමන මේ හොන්දේ ඕ අප හ අපට නයිදෙන්ට ීන්දු කල්ල තියනවා දෑ අවරදු හැත්ත පහක් ගේ තැත් බංකලොත් දුප. පත් රාජ්‍යයක් ඉතිර වුුණේ ඇයි කියලා අපි ටෙලිවැකිවලින් නිතර කිව්. හොදේ ලෝකයේ සමහර රටවල්තියෙන දුප්පත්. ඔහු ඇත්ත ඒවා බොහෝ විට සදාකාල්ටම දුපත්තමයි බැලු බැල්මටම ඇෆගනිස්ාන ඊට කදිම උදාහරණෑ වරයවල්නෑ ජලේහිංගයි කාන්තාර එතකොට ත්‍රස්තවාදය තමයි රජකරන්නේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවේ අධ්‍යාපන මට්ටන් ඉතාම දුරුවයි ූමිකම්පා ඇති වෙනවා අනේද. දැ සහ රටවල් තියෙනවා බූමිකම්පයි ගිනිකන්ුයි සොභවික විපතුයි එක පෝලිමටයන රටවල් හරද ඒරටවල් දුපත්තට ඒ සොභාවික විපත් බලපානවා. ඒ සියල්ලටම වඩා ස්වභාවික සම්පත් නැතිකමත් බරපතල අර්බුදධයක්. දුපත්කමට දැන් අඩුම ගානේ දැනුම ප්‍රාග්ධනය බවට පත් කරලා. මතකතියාගන්න දැනුම ප්‍රාග්ධනය බවට පත් කරලා අලවිකරන්ට තරම් මානව සම්පත් ඔවු දියුණු උසස්මානව සම්පත් ඒ රටවල්වලට නෑ. නමුත් මේ රට අරම්බලන්න මේ රට වටේම මුහද සොභාවික වරායවල් මදිවටර ගල් විදල හදපු කෘත්‍රම වරායකුත්තියෙන වනද. ස්භාව සෞන්ධරයෙන් අනුනයි පෞරාණික වට්නාකම් එමටයි. අදටත් ගවේෂණය කළේ නැති ස්ොභාවික. ම්පත් ඇති රටක් බවට විශ්වාස කරනවා හුන්දේ දැනුම... රාග ධනේ බවට පත් කරලා ලෝකෙටම අල්විකරන්ට පුළුවන්. හොන්දේ ඒ තරමටම දක්ෂ තරුණ පරපුරාක්කිඉන්න රටක් මේක. සොභාවික විපත් අවමයි. ඉතිහාසේ ලොකුම සොභාවික විපත සුනාමිය. සුනාමියත් මේ සමහර දේශපාලක් නින්ට සුයිප් එකක් ඇදනගේ. ඔවු ලොතරයික් ඇදනවගේ වුණා නේද රහෙල්පින් හම්බන්තොටින් එහම ගොඩ කියයායනේද පවුල් පිටින් සුර සැපවිදිනිවානි එහෙම නම් ඇත්තටම. අපට මේ කලගිය ඇයි අපට මේ කලගිය ඇයි! ඒට හේතුව අපි මයි. ඒට හේතුව ඔවු අපිමයි. අපි අවුරුදු පහකට සැරයක් බලය දුන්නේම හුදෙක් මිටියක් විතරක් අත ඇතිසෙ හේකට. ඒ සෙට්කේීම අතේතියන්නේ මිටියක් විතරයි හොඳදේ මිටිය විතරක් අත ඇති මේ සෙට්ටක මේ රත දැක්ගම. යක් ලෙස මෙරටේ ප්‍රශ්න දැක්කම ඇනයක් ලෙස උදලා දන්නේ මිටියෙන් ඇනගහන්ටයි ඇනගලවන්ටයි විතරයි හොඳේ එක කට්ියයක් අවුරදු පහකට තන් ගතය තියෙන මිටියෙන් ඇන ගහනවා ඕු ඉළඟ සට්ක ඇවිල්ලා ඉළඟ අවුරුදු පහේද ඒ ඇන ගලවනවා හොඳේ ආඒ අරසෙට්ට එකේක ඇනෙ පරන සෙට්ක තවවරුදු පහකිින් ඇවෙල්ලා ආයේ ඇනගහනවා හොඳේ ආය ඉළඟ සට්ක තව අවරුදු පහකින් ඇන ගලවනවා හරිද දැන් මෙහෙම ඇන ගහලයි ඇන ගලවලයි නේද ලංකාාවක ඒ නවකාවේ ඔන්න පුංචි පුංචි හිල් හැදෙන්ට පටන්ගත් හොඳේ හැබැයි දැන්නම් මේ පුංචි පුංචිහිල් මහා පතරංකහිල් බවට මේ දේශපාලන නඩේ පත්කරලා ඉවරයි. හොඳේ පත්කරලා ඉවරයි. හැබැයි තාමත් හැම තැනම පුංචි පුංචි හිල් හදන්න මෙගලොහරි ආසයි. ඒකයි අපේ නැවට වතුරකාන්දුවෙන්ට පටන් නරගත්ෙ ටිකටික දැන්ක් ගිලෙනවා හොඳේ එක ඇනයක් තමයි නය ගැනීමම්? දෙවෙනි ඇනේ තමයි ගත්ත නය නිස්කාරණ වැඩවලට යදීම සත්ත පහක ප්‍රයෝජනයක් නැති වැඩවලට ඒද දෙව හොදේ ඇබයි ඒ යුද පුන්දලට ප්‍රෝජණයක් තියෙනවා. හරි ගත්ත නය නිසි කළමනා කරණනයක් නැතුව වියදම්කිරීම ඒමත් නැත්තම් තේරන සුද්ධ සිංහලයෙන් කිය නොන හොරාකෑම හොඳේ ඉළඟ ඇනේ තමයි ජාතික සම්පත්. ඔ ජාතික දේපල සංවර්ධනය කරනවා වෙනුවට ඒවා වැඩිදියුණු කරනවා වෙනුවට ඒවා නිර්මාණ ශීලිව යොදාගන්නවා වෙනුවට. කාට හෝකෙනෙකුට විකුණල්ලාදානවා හොඳේ ඒ විකුණලා දැමීමතුළ ඇත්තෙත් හොරා කෑමේ ක්‍රමවේදයක් හොඳේ හොරා කෑමේ ක්‍රමවේදයක්. අපි මේතාක් නිර්මානශීලි පරිකල්පනය ඇති නීතිගරු යුක්ති ගරුක විනය ගරුක පාලකින් හරිද පත් කරගත්තේ නෑ. ඒ නිසා මේරට අවුරුදු හැත්ත පහක්පුරාම පාලනය වනෙත් පාලනය වන්නේෙත්. න කරන්නේෙත් නීතියේ ආධිපත්තිය මත නෙමෙයි ඔහ නීති ආධිපත්්‍යය මත නෙවෙයි ඒයි ඔය බයනැතිව එලිපිට මහ දවල් හොරාකන්නේ වංචා කරන්නේ අදටෙලිවකි අවසන් කරන්නට අප ඉදිරිපත් කළ එක්තරා සුපුුරුදු අභියෝගයක් අද මතක් කරනවා ආපහු සැරයක් හොඳේ පුළුවන් නම් මේ දේශපාලක්නින්ට සහ සමහර දූෂිත රාජ්‍යනිල්ලධාරින්ට අපි කියන්නේ තමුන්ලා පඩියෙන් ඕ තමුන්ලගේ වැටු පෙන්නම් මේසා මහ විශාල දියුණුවක් ලැබේ තමුල්ලගේ වැටු පෙන්නම් ඔය විදෙස් රටවල ගෙවල් ගත්තේ. හොඳදේ තමුල්ලගේ වැටු පෙන්නං මේ තරම් සුපිරියානවාහන ගත්තේ. හොඳේ එවිතරක්න මේ තමුල්ලගේ වැටු පෙන්නං මේ රට්ට ඇතුළේ තැනින් තැන මාලිගා වගේ ගෙවල් අරගත්තේ අනේ අපිටත් කියල දෙටකෝ ඔය වැටුප කල්මනාකරණය කරන විදිිය. ඇ හොරාකාල නෙමෙයිනම් තමුල්ල මේවා ගත්තේ. හොදේ අපිටත් කියල දෙන්න ඔවු! එහෙමනම්, හිත් තෙල්ිවකෙන් මොන ගැසමු හොරා කෑවේ නැත්නම් ඔවුන් ඔය දියුණුවේ රහස ගැන පොතක් ලියන්ට හොඳේ එක ලෝකෙ වැඩියම්ම අලමි වන පොත බවට පත්වේවි අනිවාර්යම හොරා කාපු හැටිලිවත් ඒ පොතත්. හොඳේ හොරාකාපපු හැටිලිවත් ඒ පොතත් ලෝක වාර්තාාවක් තේලා අල්ිකරගන්ට පුලුවන් වෙේවි මොකෝ දන්නවාද මේ විදිහයටට හොරාකාපුුන්දලා ලෝක ඉතිහාස වෙන කොහේවත් නැති නිසා හරිිය.